සමරණීය මතක සමරුව වැඩසටහන් පෙළෙන අද ඔබ හමුවට එන්නේ 11 වෙනි වැඩසටහන අරගෙන. අද කතා කරන්නේ රෝහණ කුමාර ගැන. රෝහණ කුමාර කියන්නේ ලංකාවේ හිටිය දක්ෂතම ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්. හැබැයි මේ 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 රෝහණ කුමාරගේ නම ඇහුව පමණින් 90 දශකයේ හිටිය ලංකාවේ ඉන්න හැමෝම හිටිය හැමෝම ඔහු ගැන දන්නවා. හැබැයි 90 දශකයෙන් පස්සේ 2000න් පස්සේ වසරේ වල ඉපදුන අලුත් කට්ටියට මේ අලුත් પરම්පරාවට රෝහණ කුමාර ගැන කිසි දෙයක් මතකයක් නැතුව ඇති. නමුත් රෝහණ කුමාර කියන්නේ 90 දශකයේ ඉතාමත්ම ලංකාවේ තිබුණු පුවත්පත් අතර ඉතාමත්ම ජනප්‍රිය වූ ඒ වගේම වැඩියෙන් අලෙවි වූ පුවත්පතක් වුණු සටන කියන පුවත්පතේ කර්තෘවරයා වෙලා හිටියේ රෝහණ කුමාර. කාලේ ජනප්‍රිය වෙලා තිබුණු පත්‍ර කීපයක් තිබුණා 90 දශකයේ පුවත්පත් අතර ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය වුණු පුවත්පත් තමයි ජාතික තලයේ තිබුණු ලක්දිව පත්‍රය. මේ ලක්දිව පත්‍රයේ මුලින්ම වැඩ කරපු කට්ටිය හිටියා ලේකකයන්. ඒ ලේකකයන් අතර නම් වශයෙන් කියනවා නම් දල සල්හ පෙරුම, විමල් විරවංශ, සුනන්ද දේශප්‍රිය, ජේ ඒ එල් කඩුව මේ අතර ප්‍රධාන වෙනවා. මේ ලක්දිව පත්‍රයේ හිමිකාරත්වයේ දැරුවේ තිලක්කයපාරච්චි. තිලක්කයපාරච්චි සතුව තිබුණා පත්‍ර කිහිපයක් ඒ දවස්වල ජනප්‍රිය වෙලා තිබුණු. ඒ අතරින් තිරතරු සිනමා පුවත්පත ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. ලක්දිව පත්‍රය තිබුණා. කැකුළු කිලා පත්‍රයක් තිබුණා. මේ ළමා පත්‍රයේ කෙරුවේ ස්ටැනි ද සිල්වා. මේ ස්ටැනි ද සිල්වා මිත්‍රා මාර්ගයෙන් තමයි මම රෝහණ කුමාරව දැන් හඳුනාගන්නේ. තිලක්කයපාරච්චි මහතාගේ පත්‍ර කන්තෝරුව තිබුණේ මේ බොරැල සුපර් මාකට් එකේ දෙවෙනි තට්ටුවේ නැත්නම් තුන්වෙනි තට්ටුවේ මට මතක විදිහට. ඔහුට ආයත් මේ පුවත්පත් සමාගමේ පුවත්පත් කිහිපයක් මෙලි දැක්වුවා. සිනමා පුවත්පතක් වුණු තිරතරු පත්‍රයේ සම්පූර්ණ කතෘත්වයේ දැරුවේ රෝහණ කුමාර. කැකුළු කියලා ළමා පත්‍රයක් තිබුණා. මේ ස්ටැනි ද සිල්වා තමයි මේ කැකුළු පුවත්පතේ කතෘවරයා වෙලා හිටියේ. ස්ටැනිට පුළුවන් ලස්සනට චිත්‍ර අඳින්න. රෝහණ කුමාර පසු කාලීනව ඉතාම දැවැන්ත චරිතයක් වුණා. ඒ තමයි ඔහු පුනරාගමනය වුණා තිරතරු පත්‍රයෙන් ඔහු පටන් ගත්ත තවත් තීරු පුවත්පත්. ඒ කාලේ තීරු පුවත්පත් හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. ඔහු පටන් ගත්ත එක පුවත්පතක නම ත්‍රිශූලය. අනිත් පත්‍රයේ තමයි සටන. සටන ඉතාම ජනප්‍රිය වුණා. සටන කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒ කාලේ හිටිය දේශපාලුව හුඟක් බය වුණා මේ සටන පත්‍රයට. මොකද රෝහණ කුමාර කිසිම දේශපාලකයකට කඩේ ගියේ නැහැ. රෝහණ කුමාරගේ පුවත්පත් කලාවේ එක විශේෂත්වයක් තමයි රෝහණ කුමාර කියන්නේ නිර්භීත අව්‍යාජ මනුස්සයෙක්. කවදාකවත් දුම්වැටියක්වත් මම දැකලා නැහැ පානය කරනවා. මද්‍යපානය කිරුවේ නැහැ කොහොමත්ම. ඔහු හැමතිස්සෙම ඇඳලා හිටියේ සුදුපාට ඇඳුම්, සුදුපාට කලිසමක් සහ සුදුපාට ෂර්ට් එකක්. ඉතින් ඒ වගේම ඔහු හරි නිර්වයාජයි. හොන කෙනෙක් දැක්කහම හිනා වෙලා කතා බහ කරන බොහොම නිවිච්ච චරිතයක්. හැබැයි ඔහු ඉතාම නිර්දය ලෙස දේශපාලඥයන්ව හරි රජ උසස් නිලධාරීන් හරි ඔහු විවේචනය කරනවා. ඔහු හැමතෑම හිටගත්තේ පුංචි මිනිහගේ පැත්තේ, ජනතාවගේ පැත්තේ. ඒක තමයි ඔහුගේ තිබුණු විශේෂත්වය. අනිත් මාධ්‍යවේදීන් එක්ක ඒ කාලේ හිටිය සසඳලා බලද්දි මම දැක්ක ලොකු විශේෂත්වය ඒක තමයි. මේ රෝහණ කුමාර ඇත්තටම වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට උදව් කෙරුවා. මොකද ඒ රටේ ඒ වෙලාවේ පත් වෙලා තිබුණු ව්‍යසනකාරී තත්ත්වය අනුව මේ රටේ සාම ඇති කරන්න, නිදහස ඇති කරන්න, මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න තිබුණු එකම විකල්පය කියලා ඔහු තෝරගත්තේ චන්ද්‍රිකාව. හැබැයි
ඒ තමයි ඔහු කරපු ලොකුම විනාශම ගොංකම කියලා මට දැන් හිතෙනවා. මොකද චන්ද්‍රිකා කියන්නේ චන්ද්‍රිකා බලයට ආවට පස්සේ ඇය කළේ පුළුවන් තරම් සාහසික මැර ක්‍රියාවන් සහ මේ රටට අනවශ්‍ය විදිහට ඒකාධිපති භාවයක් පටන් අරගෙන රට විනාශ කෙරුවා කිව්වොත් නිවැරදි. මේ කාලෙන් කාලෙට එන දේශපාලුව කෙරුවේ ඒකයි. ඔය සුදු පිරුවට පොරවගෙන හිටියට උන්ගේ පිටිපස්සේ තියෙන්නේ අත්වල ලේ පිටිපස්සේ තැවරලා තියෙන ලේ. ඒක ඔබ දන්නව හොඳින්ම. මම නොකියුවට. ඉතින් කොහොම හරි මේ චන්ද්‍රිකා මිනිසුන්ට පේන්න මහා බොහොම ආචාර සමාජ චාර පහල තිබුණාට මේ හොඳ චරිතයක් නෙවෙයි. පුදුමයි විටයිවර් බේරිලා ඉන්න එක. බේරිච් එක. මොකද ඒ කාලේ උපරිම බලය තිබුණ කාලේ තමයි විටයිවර් චෞර රජින ලිව්වේ. චෞර රජින කියන පොතේ චන්ද්‍රිකාගේ සම්පූර්ණම විස්තරය තියෙනවා. ඔබට චෞර රජින පොත බලන්න ඕන නම් මේ මගේ වීඩියෝ එකේ යට තියෙනවා link එකක්. ඒ link එක ගිහිල්ලිවල ඔයාලන්ට බා ගන්න පුළුවන්. ඒ කියන්නේ බාගත කරගෙන ඒක බලන්න. ඒ පොත බැලිය යුතු දෙයක්. මොකද මේ කාලෙන් කාලෙට දේශපාලඥයෝ ඔය දැන් උනත් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා බොරුවට මේ මිනිස්සුන්ට බොහොම ආදරෙන් කතා කරන්න හැදුවට තව පාරක් බලය ගන්න උත්සාහ කරුවට චන්ද්‍රිකා කියන්නේ මේ රට විනාශ මුඛයට අරන් ගිය ප්‍රධාන චරිතයක්. හොඳයි චන්ද්‍රිකා ගැන නෙවෙයි මම අද කතා කරන්නේ. අද කතා කරන්නේ රෝහණ කුමාර ගැන. රෝහණ කුමාර නිර්පරාදේ ඝාතනයට ලක් වෙනවා. මේ ඝාතනයට ලක් වෙන්නේ රෝහණ කුමාර පස්සේ චන්ද්‍රිකාට එරෙහිව සිය පෑන මෙහෙවන්න පටන් ගත්තා. මේක තමයි මූලිකම ගැටුම උදා වුණේ. මොකද චන්ද්‍රිකා බලයට පත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කරනවා කියලා මිනිසුන්ට සමෘද්ධිමත් නැත්තම් නිදහසේ ඉන්න පුළුවන් නිදහසේ කතා කරන්න පුළුවන් මාධ්‍ය නිදහස තියෙන සමාජයක් බිහි කරනවා කියලා ආපු චන්ද්‍රිකා අන්තිමට සිය අනසක යටතේ මාධ්‍ය මර්ධනය කරන්න මිනිසුන්ව පීඩා කරන්න මිනිසුන්ගේ දේවල් හොරා කන්න පුළුවන් ඇමති මණ්ඩලයක් පත් කරගත්තා. මට මතකයි වරක් ඒ දවස්වල හිටිය හොඳ කෙලිකාරයෙක් තමයි අද ඔය පොර වෙලා හිටියට මහින්ද විජේසේකර. මහින්ද විජේසේකර වරක් ඔහුගේ අමාත්‍යංශය ගැන හොයලා බැලුවා කියලා තර්ජනය කරලා තිබ්බා විට්ටයිවන්ට, ඒ වගේම ලසන්ත වික්‍රමතුංගට සහ රෝහණ කුමාරට. මට මතකයි පාර්ලිමේන්තුවේ ලොබියේදී තමයි මේ සාකච්ඡාව කරලා තියෙන්නේ. මේගොල්ලන්ව ඝාතනය කරන්න මේ මාධ්‍යවේදීන්ව. ඒ වගේ මහා සාහසික විදිහට මේ මාධ්‍ය මර්ධනය කරලා මුංගේ හොරකන් එළිදරව් කරනකොට ඒකට විරුද්ධව කටයුතු කරන්න මුං ඒ දවස්වල එළි පිටම කටයුතු කළා. ඒවල විපාකත් දැන් අද ලැබිලා තියෙනවනේ. ඒ වගේ තමයි මේ අද කාලේ බලනකොට ඔය සමහරු ඔය මේ දැන් ඉන්න ඇමතිලා මුන්ට ලැජ්ජ නැහැ මුං අයින් වෙන්නෙත් නැහැ ඔය කෙහෙලිය රඹු කැල්ල වගේ එව් කොච්චර හොරා කරනවද මුං. මුං රජයේ මුදල් කොච්චර හොරා කාලද ඒත් අයින් වෙන්නේ නැහැනේ. ඕවා තමයි මේ සමාජයේ තියෙන පිළිලාද මෙච්චර මුං වයසට ගිහිල්ලා තාමත් ඉන්නවා බලයට කෑදරකමට පෙරේතකමට යන්නේ නැහැ. කොච්චර මිනිස්සු මැරෙනවත් බෙහෙත් නැතුව මුන්ට ඒක අදාළ ඇත්තකුත් නැහැ. මුං ඒක ගණන් ගන්නෙත් නැහැ. ඒක වෙනම කතාවක්. මේ වගේ කතා කරන්න ගියොත් එහෙම මොකක් අද කතා කළ යුතු දේවල් ඇත්තකට ගිහිල්ලා මේ අද වර්තමාන සමාජය ගැන කතා කරන්න වෙනවා. කොහොම වුණත් අද වර්තමාන සමාජයේ ඉන්න ගොඩක් තරුණ මාධ්‍යවේදිනියන් රෝහණ කුමාරලා ගැන දන්නේ. ඉතින් රෝහණ කුමාරව ළඟින් නාස්ති කරපු පුද්ගලෙක් හැදියට මට ඔහු අමරණීය චරිතයක්. කාට අමතක වුණත් මට අමතක නැහැ. රෝහණ කුමාර හැමදාම මේ මම හුඟක් වෙලාවට බොරැල්ල සුපර් මාකට් එකට ගියොත් ඒ යන්නේ එකෝ ස්ටැනිව හම්බ වෙන්න නැත්නම් රෝහණ කුමාරව හම්බ වෙන්න. රෝහණ කුමාර හම්බුණාට පස්සේ රෝහණ කුමාරත් එක්ක ටිකක් වෙලා කතා කරනවා. රෝහණ කුමාරගේ අදහස හුඟක් සමීපයි. මොකද ඒ කාලේ අපේ විප්ලවකාරී තරුණ ජවයක් තිබුණා. මාධ්‍ය උණක් තිබ්බා ඇත්තටම කිව්වොත්. මොන හරි දෙයක් සමාජයට කරන්න ඕනේ මිනිසුන්ගේ ඇස් පාදන්න ඕනේ කියන හැඟීම තමයි අපේ තිබුණේ. වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. රෝහණ කුමාර තමයි ඉස්සල්ලාම ඒ කාලේ ඔය දැන් මගේ මේ සමාජ මාධ්‍ය තිබුණ නැහනේ. එතකොට දුරකථන තිබුණ නැහැ. ජංගම දුරකථන, ස්මාර්ට් ටෙලිෆෝන්ස්, මොබයිල් ඒවා තිබුණ නැහැ. ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණ නැහැ. මිනිසුන්ගේ තොරතුරු දැනීමේ උපරිම තත්ත්වයට පත් වෙලා තිබුණේ ඔයගේ තීරු පුවත්පත්. එතකොට ඒ කාලේ තිබුණ ගුවන් විදුලිය තිබුණේ මේ ගුවන් විදුලි සංස්ථාව අරුණාම මම හිතන්නේ පෞද්ගලික ගුවන් විදුලි ආයතන දෙකයි නැත්නම් තුනයි තිබුණේ. රූපවාහිනී ආයතනත් ඒ වගේ. පෞද්ගලික රූපවාහිනී ආයතන කීපයයි තිබුණේ. අද වගේ දියුණු තාක්ෂණික මෙවලම් නොතිබුණු යුගයක්. නමුත් ඒ කාලෙත් නිහඬව හිටියේ නැහැ. ඒ කාලේ මාධ්‍යවේදීන් තමුන්ට කරන්න පුළුවන් උපරිම මෙහෙවර කෙරුවා සමාජය වෙනුවෙන්. රෝහණ කුමාර තමයි ඉස්සල්ලාම කැසට් පට මගින් තමුන්ගේ අදහස් පත්‍රත් එක්ක බෙදුවා. ඔය ත්‍රිශූලයේ කියන පුවත්පත සහ සටන කියන පුවත්පතේ ඔහු කරුවේදී ඔය සටන සහ ත්‍රිශූලයේ පුවත්පතින් ඔහු කැසට් පට නිර්මාණය කරලා හඬ පට නිර්මාණය කරලා සමාජය අතරට බෙදා හැරියා. පාඨකයන් අතරට බෙදා හැරියා. අසන්නන්හට බෙදා හැරියා. ඒක අලුත් ප්‍රගමනයක් වෙලා තිබුණා ඒ කාලේ. අලුත් නිර්මාණශීලී මාධ්‍ය අවතීර්ණයක් වෙලා තිබුණා. ඉතින් මේ කැසට් පටයක් නිර්මාණය කෙරුවා ඔහු. ඒ කාලේ හුඟක් ජනප්‍රිය වෙන දෙයක් තමයි මේ සනත් ගුණතිලක කියන පුද්ගලයා කියන සිනමා නළුවා
සහ චන්ද්‍රිකා කියන ජනාධිපති අතර අනියම් සම්බන්ධතාවයක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒක හොඳට විස්තර කරනවා මේ චෞර රජින කියන පොතේ. මේ වික්ටර් අයිවන් ලියලා තියෙනවා. ඒගොල්ලන්ගේ මොන සම්බන්ධතාව තිබුණත් ඒක සමාජයට අදාළ නැහැ. ඒගොල්ලන්ගේ බෞද්ධික දේවල්. නමුත් ඒකෙන් සමාජයට හානියක් වෙනවා නම් ඒ ගැන කතා කිරීමේ අයිතියක් මාධ්‍යවේදීන්ටත් ජනතාවටත් තිබෙනවා. වරක් ඒ කාලේ තිබුණා channel 9 කියලා රූපවාහිනී ආයතනයක් ඔස්ට්‍රේලියාවේ channel 9 කියන රූපවාහිනී ආයතන ලංකාවට එන්න ඔන්න මෙන්න තිබිලා විකාශන අයිතිය අරගෙන මේ විකාශන අයිතිය ගන්න මේ පුද්ගලෙක් ඉදිරිපත් වෙලා තිබ්බා. චන්ද්‍රිකා රජයේ කාලේ හුඟක් ඔය වැඩ දාපු කෙලිකාරයෙක් වෙලා හිටියා ලක්ෂ්මන් හුළුගල්ල කියන පුද්ගලයා. ඒ වගේම තමයි සනත් ගුණතිලක. සනත් ගුණතිලක දැන් සනත් ගුණතිලක ඒ කාලේ චන්ද්‍රිකාත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා. මේ සම්බන්ධතාවය නිසා ඔය channel 9 කියන රූපවාහිනී සේවය channel 9 කියන රූපවාහිනී සේවය ලංකාවේ ආරම්භ කරන්න විකාශන අයිතිය දෙන්න සෑහෙන ගාණක් يعني ඒ දවස්වල හැටියට මිලියන ගාණක් ඉල්ලලා තිබුණා. මේ මිලියන ගාණ බෙදිලා යන්නේ සනත් ගුණතිලකට සහ ලක්ෂ්මන් හුළුගල්ල කියන පුද්ගලයා දෙන්න අතරේ. මෙන්න මේ ගැන රෝහණ කුමාර කැසට් පටියක් නිකුත් කරුවා කොමිසනා කියලා. මේක හුඟක් ලොකු ආන්දෝලනයකට ලක්ුණු දෙයක් වුණා. ඒ වගේම මට මේ 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 කාරණේ තමයි මුල් උනේ මේ කාරණේ තමයි මුල් උනේ ආසන්නම හේතුව උනේ සනත් ගුණතිලක සහ චන්ද්‍රිකා එකතු වෙලා මේ පුද්ගලයාව මරලා දාන්න. 1999 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා උදේ 10ට ආවේ උදේ පාන්දර වැඩට යනවා පත්තර කන්තෝරුවට යන රෝහණ කුමාරට දුරකථන ඇමතුමක් එනවා. වහාම ගෙදර යන්න ගෙදර ඇවිල්ලා එයාගේ භාර්යාව වන ගයනි මට මතකයි නම විදියට ගයනි ගයනිට තර්ජන කරන්න කට්ටියක් ඇවිල්ලා කියලා. මෙයා කරපු වැඩේ රෝහණ කුමාර කරුවේ ඒ අවස්ථාවේදීම සිය නිවස බලා ගියා ත්‍රිවිලර් රථයකින්. මේ ත්‍රිවිලර් රථය නවත්තලා එයාගොල්ලන්ගේ පාරට හරවන්න නැතුව ඒගොල්ලන්ගේ නිවස තියෙන පාරට හරවන්න නැතුව රෝහණ කුමාර බත් පාර්සල් දෙකකුත් අරගෙන එයාගේ භාර්යාවට සහ එයාට මේ එනකොට කොහොමද සුදු ඇඳගෙන එන්නේ රෝහණ කුමාර අරන් එනකොට Toyota motor rattayak ridipata 300 kaande motor rattayak nawathala meyata ekadigata wedi tiyanna patan gatta wedi tibba wedi tiyeliwella e mero panela giya sutu paata endum seerama ratu paata wela athe thunu bat parsal visit kela gihilla cc kata gihilla eyage saakku e welaya thibila thiyena rupiyal 20 onne e kaale maadhya wedinge attarama thiyena tatwe ithin e wage e ahinsaka manussayekma marala damma තිරසනු කට්ටියක් ඇවිල්ලා මේකට යොදාගත්තේ මරලා දාන්න යොදාගෙන තිබුණේ පැද්දගානේ සංජීව කියන මිනිසයා. මේ තිරසන මේ කියන්නේ පාතාල නායකයා. ඔහුවත් ඝාතනයට ලක් වෙනවා පහු කාලෙක කොහොම හරි චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයේ හිටිය ප්‍රබලයෙක් තමයි ඔය බැද්දගානේ සංජීව කියන්නේ. චන්ද්‍රිකා බඳවගෙන හිටියා එයාගේ ආරක්ෂක අංශයට පාතාලේ කට්ටිය. මිනිසුන්ට හිරිහැර කරන්න එයාට ආරක්ෂාව දෙන්න ඒ ඔක්කොම සඳහා පාතාලේ ඒගොල්ලන් තමයි යොදාගෙන තුනේ. පාතාල මැර කණ්ඩායම්. ඉතින් කොහොම හරි කරපුවාද චන්ද්‍රිකා මේ චන්ද්‍රිකා සහ සනත් මේ මරණයට වගකීපුයි මත සැලසුම් කිරීම ඔවුන් කියලා පස්සේ හෙළිදරව් වෙලා තිබුණා. රෝහණ කුමාරව මරන්න මීට ඉස්සෙල්ලා සනත් ගොහම ට්‍රයි කරලා තිබුණා. උත්සාහ කරලා තිබුණා. ඒ බව කියන්නේ ගයනි ගයනි කියලා තිබුණා මේ රෝහණ කිව්වා කියලා මේ කීප වතාවක්ම මරණ තර්ජනය කෙරුවා මේ සනත් ගුණතිලක කියලා. ඉතින් කොහොම හරි අන්තිමට මේ ඝාතනයෙන් පස්සේ ලෝකේ තියෙන හැම මාධ්‍ය සංවිධානයක්ම චන්ද්‍රිකාට එරෙහිව නැගී හිටියා. චන්ද්‍රිකාට ලියුම් එවන්න පටන් ගත්තා. මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේ වගේ මාධ්‍යවේදීන් ඇයි මරලා දාන්නේ කියලා. චන්ද්‍රිකා කරපු වැඩේ බොරුවට සමාජයෙන් බේරෙන්න මේක මේ වෙන අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මේ ඇති හේතුවක් මිස නැතුව මේ රජයෙන් කරපු දෙයක් නෙවෙයි කියලා ආන්දෝලනයක් ඇති කරන්න බොහොම උත්සාහ කෙරුවා. නමුත් ඒව හරි ගියේ නැහැ. යථාර්ථයේ මිනිස්සු දැනගෙන හිටියා. රටේ දේශපාලන නායකයා තමයි මේ නීති පද්ධතියත් මෙහෙවන්නේ. ඒ කියන්නේ නඩුකාරයෝ පත් කරන්නේ මුන්ට උසස් වීම දෙන්නේ ඔක්කොම කරන්නේ. අන්න ඒකින් ද මේ රටේ තියෙන නීති පද්ධතිය ගැන විශ්වාසයක් ඒ කාලෙත් තිබුණේ නැහැ මිනිසුන්ට. ජනතාවට තිබුණේ නැහැ. අද වගේ තමයි මේ පොල් ගෙඩියක් හොරගා කරපු මිනිස්සෙකුට, හම්බ ගෙඩියක් අඩපු මිනිස්සෙකුට මාස 6කට 14කට හිර යවනවා. ඒක ලෝකු ගණන් බැංකුව කඩලා, මහ බැංකුව කඩලා, විනාශ කරලා, හොරකා කරලා, නඩු දාපේ උන්ට එක්ක ඇඟ බැඳලා පොඩි දඩුවමක් දෙයි. අතීතූ දඬුවම කියලා දෙයි අවුරුදු 5කට 10කට එච්චර තමයි. සෙවුන්ට මොකුත් නැහැ උන් එළියේ ඉන්නේ. උන් පාර්ලිමේන්තුවේත් ඉන්නවා. ඉතින් අද ඒ වගේ සත්‍යයක් ඔද උදා වෙලා තියෙන්නේ. ඒ ඔය தත්ත්වෙ එදත් තිබුණා. මේ මිනිස්සු දේශපාලන පක්ෂ වන්දනාවේ යනවා. ඔය හැම දේශපාලන පක්ෂයක්ම මම දකින්නේ සෑම එකක්ම මේ සන්නද්ධ වෙලා ඉන්නේ හොරුන්ගේ. බොරුවට සමාජයට බේන්න මහා ලොකු විමුක්තිකාමී සමාජවාදී එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙනී හිටියට ඔවුන්ගේ තියෙන්නේ ඇත්තටම බැලුවොත් එහෙම පිටිපස්සේ තියෙන්නේ
විශාල බොරුවක්. මේ බොරුව මිනිස්සු තේරුම් ගන්න නැති තාක්කල් පරම්පරා ගණනාවක් අපේ රට මේ විදියටම අගාධයට යයි. මේක තේරුම් ගන්න පුළුවන් විදියට ඒක තේරුම් කරවන්න උත්සාහ කරන මාධ්‍යවේදීන් එකා දෙන්න මරලා දානවා. ලසන්ත වික්‍රමතුංගට උනේත් ඒකයි. මොකද ලසන්ත ගැනත් මම වෙනම කතා කරන්න. ලසන්ත ඉස්සල්ලාම රූපවාහිනී සාකච්ඡාවකට රූපවාහිනී කැමරාවක් ඉස්සරහට එන්නේ මම කරපු විමසුම වැඩසටහන. ඒකින්ද හරිතක ලසන්ත මට ඊට පස්සේ හම්බ වෙනවා. දීපවතාවක්ම මං සිරස වැඩ කරන කාලේ කොහොම හරි ලසන්ත ගැන මම වෙනම කතා කරන්න. දැන්ට රෝහණ කුමාර ගැන කතා කරන්න ඕනේ. ලංකාවේ ගොඩක් මාධ්‍යවේදීන්ට වුණ ඉරණම තමයි ඒක. කොහොම හරි රෝහණ කුමාර කියන්නේ ඉතාම හොඳ මිනිස්සෙක්. ඉතාම හොඳ ගතිගුණ තිබුණ මිනිස්සෙක්. හරියට දුප්පත් මිනිස්සුන් උදව් කරනවා. එක දවසක් මට මතකයි බොරැල්ලේ ඔහු සහ මම හුඟක් වෙලාවට සුපර් මාකට් එකේ පල්ලෙහාට ගිහිල්ලා අපි දෙන්නා අර බොරැල්ලේ තියෙන බෝගහ ඉස්සර පහු කරලා අපි ටිකක් එහාට යනවා කිරි මණ්ඩලයක් තිබුණා බස් නවත්තන තැන. ඔතනට ගිහිල්ලා අපි කිරි බෝතල් දෙකක් අරගෙන බොනවා. එතකොට ඒ වෙලාවේ මට මතකයි රෝහණ කුමාර එක වෙලාවක් මම දැක්ක දුප්පත් මිනිස්සෙක් ඉන්නකොට ඒ මිනිස්සයාට කතා කරලා ඉවරලා ඒ මිනිස්සයාට කිරි බෝතලයක් අරන් දීලා ඒ වගේ හරිම මේ සානුකම්පික පුංචි දෙයක් වුණත් මම ඒකේ දැක්ක දෙයක් තමයි මම එයාගේ තිබුණ මනුස්සකම මානව හිතවාදිකම. ඒ වගේ මිනිස්සු හරි දුර්ලභයි. ඒ දුර්ලභ මිනිස්සුන්ව එකා දෙන්න එහෙම මේ මරලා දැම්මේ ජඩ දේශපාලුවෝ. ඉතින් ඒ වගේ දේවල් සමාජය අදත් වෙනවා හෙටත් වෙයි. ඔයගොල්ලන් අවදියෙන් ඉන්න. මේ වගේ මිනිස්සු අපරාධේ මරලා දාන්න හොඳ නැහැ. මොකද මේ මිනිස්සු සමාජයට සමාජය දැනුවත් කරන මිනිස්සු. අද හුඟක් මාධ්‍යවේදීන් ඇත්තටම රට හැරලා ගිහිල්ලා. හොඳ සිටිය මං හිතන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් උපාලි දෙන්න කොන් වගේ හොඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අද ලංකාව හැරලා ගිහිල්ලා. අතහැරලා ගිහිල්ලා. ඒ වගේ පිරිසෙන් නම් නොකියුවට ගොඩක් කට්ටිය පිට ඉන්නවා. ඉතින් මේ ක්‍රුවෙලා ඉන්න තරුණ මාධ්‍ය පිරිසක් විවිධ ගැටලුවලට මුහුණ පානවා. මම දැක්ක මේ තරිඳු උඩුවේ ගෙදර කියලා තරුණ මාධ්‍යවේදියෙකුට මේ ළඟදී පහර දීලා තිබුණා. එතකොට මේ රටේ සැබෑ තත්ත්වය කතා කරන හුඟක් කට්ටියට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ජීවිත තර්ජනයේ ගොඩක් මැද තමයි අපේ මාධ්‍යවේදීන් අද ලංකාවේ ඉන්නේ. ඒ වගේම තමයි ඉතින් කිසිම මාධ්‍යවේදී කියලා කියාගත්තට කිසිම තේරුමක් නැති චාරයක් නැති හුඟක් මිනිස්සු ඉන්නවා දැන් ලංකාවේ බිහිවෙලා. මේ මාධ්‍යවේදීන් කියලා කියාගත්තට ඒ මාධ්‍යවේදීන් නෙවෙයි ඇත්තට. ඔක මොනාරි මේ මිනිස්සු ටිකක් නටවලා කෙල්ල කොල්ල ටිකක් ගෙනල්ලා නටවලා තේරුමක් නැතු උන් මාධ්‍යවේදී නෙවෙයි අර පත්තර කියවන මේ. ඉතින් ඔය ගැන කතා කරන්න ඕනේ නම් වශයෙන්ම අකමැති. ඇත්තම මේ රෝහණ කුමාර ගැන කතා කරනකොට රෝහණ කුමාර වගේ මාධ්‍යවේදීන් ලංකාවේ නැවත බිහි වෙන එකක් නැහැ. ඒ වගේ මාධ්‍යවේදියෙක් බිහි වෙන්නේ නැහැ. මොකද මිනිස්සෙක් එකපාරක් මරලා දැම්මට පස්සේ මිනිස්යාගේ සියලුම දේවල් නැති වුණත් ඒ මිනිස්සගේ මතකයේ තියෙනවා. ඒ මතකේ මටත් තියෙනවා. මතකේ අමරණීයයි. ඒකයි මට අද රෝහණ කුමාර ගැන කතා කරන්න මම හිතුනේ. අද වගේ කාලෙක රෝහණ කුමාර වගේ මාධ්‍යවේදියෙක් ලංකාවට අවශ්‍ය වෙලා තිබුණා. අවශ්‍ය වෙලා තියෙනවා. මේ මාධ්‍යවේදීන් මෙහෙම නිරපරාධේ මරලා දැම්ම එක හරිම ලොකු විනාශයක්. හරිම කනගාටුදායකයි ලංකාවේ දේශපාලන තත්ත්වය අද. ඉතින් මේ දේශපාලන තත්ත්වෙට මුල් වෙලා ඉන්නේ අපේ දේශපාලුවෝ කරන්නේ ජනතාව රවට්ටන එක. ඔය හැම දේශපාලන පක්ෂයකම අපි බැලුවොත් එහෙම දුප්පත්කම හිතාගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂයක්වත් නැහැ. කෝටි ගණන් බිලියන් ගණන් මේගොල්ලන්ට ධනය තියෙනවා. මේගොල්ලන් යන්නේ සුඛෝපභෝගී වාහනවල. අධි සුඛෝපභෝගී වාහනවල යන්නේ. පෙනී හිටින්නේ හරිම මේ බොහොම සත පහක් අතේ නැති මේ බොහොම දුප්පත් අය හැටියට. නමුත් බලන්න ඕනේ ඒ අයගේ තියෙන වත්කම්. එතකොට ඒගොල්ලන්ගේ ළමයි ඉගෙන ගන්න කොහෙද කියලා රැවටෙන්න එපා මේගොල්ලන්ට තවත්. මොකද තවත් රෝහණ කුමාරලා නැහැ ලංකාවේ ඉතුරු වෙන්නේ. ඉතුරු වෙලා ඔයගොල්ලන්ට මේ ගැන කියලා දෙන්න. ඉතින් මොකද ඒ රෝහණ කුමාරලා වගේ හිටිය කට්ටිය ඔක්කොම අද ගොඩක් කට්ටිය මඩර දාලා ඉවරයි. අනිත් කට්ටිය රටින් ගිහිල්ලා ඉවරයි. ඉතින් ලංකාව ගැන කතා කරන්න ඉතුරු වෙන මාධ්‍යවේදීන්ට මම කියන්නේ බොහොම පරිස්සමෙන් තමුන්ගේ පෑන සහ තමුන්ගේ කැමරාව නැත්තම් තමුන්ගේ මේ මෙවලම් මාධ්‍යවේදී මෙවලම් හසුරවන්න කියලා තමයි මම කියන්නේ. අද හුඟක් වෙලාවට ඉස්සර වගේ සෙල්ලම් කරන්න මේ ඉස්සර වගේ දේශපාලුවන්ට සෙල්ලම් කරන්න බෑ මිනිස්සුගේ ජීවිතත් එක්ක. මොකද අද සමාජ මාධ්‍ය හැමතැනටම ගිහිල්ලා තියෙනවා. පුංචි කැමරාවක් අතේ තියෙන ෆෝන් එකකින් ඇති ඒක වීඩියෝ කරලා සමාජයට මුදා හරින්න. ඉතින් එතකොට අරුන්ට කරන්න පුළුවන් ගොඩක් දේවල් අද ඇහැරිලා තියෙනවා. ඒකින්ද අද හුඟක් උඩින් ඉන්නවා මාධ්‍ය. හැබැයි මේ මාධ්‍ය නිසියාකාරව හසුරවන්න කෙනෙක් නැති එක තමයි ගොඩාක් වෙලාවට මේ ලංකාවේ තුන ලංකාවේ තිබෙන ඛේද වාචකය. ඉතින් මම අද කතා කරේ රෝහණ කුමාර ගැන. මම දන්නේ ඔහුගේ භාර්යාවද කොයි රටක ජීවත් වෙනවද කියලා. නමුත් මම මේ මතක් කරේ රෝහණ කුමාර කියන්නේ
මතක් කළ යුතු චරිතයක් ලංකාවේ මාධ්‍ය ලෝකේ අමරණීය වෙන්න ඕන චරිතයක් ඔක මට විතරක් නෙවෙයි ඒ ඒ තත්ත්වය නැවත මතක් කරන්න තමයි මේ රෝහණ කුමාර ගැන මම මේ දේවල් කියුවේ රෝහණ කුමාර කියන්නේ ගවේෂණශීලී මාධ්‍යවේදී නුවිතරක් නෙවෙයි තිරතරු කියන පුවත්පත ඒ කාලේ තිබුණු පුවත්පත් සරසවිය වගේ පුවත්පත්වල දැන්නේ ඔය ජනප්‍රිය නළු නිළිය කියන්නේ ලස්සන රූමත් කඩවසම් තරුණය දැම්මේ නමුත් රෝහණ කුමාර තමයි ඉස්සල්ලා මේ ක්‍රමය වෙනස් කරුවේ ඔහුගේ තිරතරු පත්‍රයේ මුල් පිටුවට දෙනව කහමිනේගේ ඡායාරූපයක් දාලා තිබෙනවා ඒ වගේ ආදුනික නළු නිළියන්ට ගොඩාක් අත දුන්න කෙනෙක් තමයි රෝහණ කුමාර ඉතින් ඒ වගේ චරිත හරිම වටිනවා මොකද ඒ ඒ ඒ ක්‍රමේ කියන්නේ සිනමා පත්‍ර කලාවද තිරු පුවත්පත් පත්‍ර කලාවද ටැබ්ලොයිඩ් පත්‍ර කියන්නේ අර ජාතික මට්ටමේ තියෙන ලොකු පත්‍ර වලට වඩා ටිකක් ප්‍රමාණෙන් කුඩා පත්‍ර ඒ පත්‍ර කලාවද ගොඩක් මෙහෙපු අය හිටියා ලංකාවේ. මේගොල්ලන් ගැන එකින් එක මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඒව ගැන මම පස්සේ කතා කරන්න මේ මගේ මිත්‍රයෝ ගැන. ඉතින් රෝහණ කුමාර ගැන කතා කරනකොට ලංකාවේ මාධ්‍ය කලාවට ලොකු සමහරු කිව්වා හඳුන්වනවා පස්සේ තරහට ඌගේ මේ මඩපුවත් පත්කාරය කියලා. මම දකින්නේ නැහැ ඌ මඩපුවත් පත්කාරය කියලා. ඔව් සමාජයේ යථාර්ථය නිවැරදිව හඳුනාගත්ත කෙනෙක්. නමුත් ඔහු එය ඉදිරිපත් කිරීමේ බොහොම සැරපරුෂ විදිහට ජනතාවට මම හිතන්නේ එය තමයි ඔහුගේ අභාවයටත් හේතු වෙන්නේ නැත්නම් හුඟක් ඔහු ඉක්මන් වුණා වැඩිද කියලාත් මට හිතෙනවා කොහොමුණත් මේ ආත්මයේ ඔහු ඉක්මන් වුණා ඔහුගේ නිර්මාණශීලී බව සහ ගවේෂණශීලී බව එහිඳ ඔහුගේ ජීවිතය උට අහිමි වුණා කොහොමුණත් ඒ අහිමි කරපු ඒ ඝාතකයානම් මේ වෙනකොට ලෝකෙන් තුරන් වෙලා ඉවරයි නමුත් ඒ ඝාතනයේ පිටිපස්සේ හිටපු එවු තාම ඉන්නවා ලංකාවෙත් ඉන්නවා ඔය සැරින් සැරේට ලංකාවටත් එනවා ඇවිත් යනවා ඇවිල්ලා දේශපාලන හස්තය අතර ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන ඒ වගේ මේ දේශපාලුවෝ ඉන්නවා කොහොම වුණත් රෝහණ කුමාර ඔබට ඔබව මතක් කරුවා ඔබ අමරණීය ආදරණීය චරිතයක් ඔබට මම ප්‍රාර්ථනා කරනවා නැවත කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයකට හේතු වෙන්න එපා ඔබට සසර අවසානයේ මා හිතන හැටියට නිවන් සුව ආත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වැඩසටහන බැලුවට. නැවතත් අමරණීය මතක වැඩසටහනකින් හම්බ වෙනතුරු ඕගලන්ට ආයුබෝවන්.